second mission. Powered by Sampad Bank. ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඔබේ ආලින්දයට ගෙනෙන ඇත් පවුර සමග පුරා වසර දෙකකට අපේ Facebook පිටුව ලයික් කරන්න. ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායක. SHN Perera කුලියාපිටිය. අයිබෝවන් ඇත් පවුර සියලු ඇතුන්ට දීර්ඝාසි ප්‍රාර්ථනා කරනවා. SHN පෙරේරා කුලියපිටියේ වර්තමාන ඩෙංගු වදන නිසා පුංචි ළමයාගේ සිට මහල්ලා දක්වා විශාල ව්‍යසනයක් තියෙනවා. වෙන කිසිම විසඳුමක් නැහැ. ඒ වෙළඳ පොලේ තියෙන රසායනික ද්‍රව්‍ය වගේ නෙමෙයි 100%ම ශාක සාර නිෂ්පාදනය කරලා තියෙන්නේ මගේ මේ මදුරු ළඟරේ. මේක පුංචි දරුවාගේ ඉඳලා වැඩිමහල් අය දක්වා පාවිච්චි කරන පුණ විදිහට හදලා තියෙන්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ පේටන් බලපත්‍ර සියල්ලම අනුමත වෙලා තියෙනවා මට. මම කරන්නේ ගම්මාන වලට ගිහිලා කාන්තාවෝ කොටස් වශයෙන් 10-15 වගේ සස් කරලා ඒගොල්ලන්ට පුංචි සමිතියක් පිහිටවලා මේ අවශ්‍ය මන් නිෂ්පාදන මේ කොටස් දෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ එක ස්වයන් රැකියාවක් වශයෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු වශයෙන් ඒගොල්ලෝ කරගෙන යනවා. මම ඒගොල්ලන්ට එදිනෙදා කෑලි ගන්නට කොටස් වශයෙන් ඒකට මුදල් ගෙවනවා. ඊට අමතරව මේට තව අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මං හඳුනාගත් අපේ වහේ පළාතේ 30 ඉඩම් තියෙනවා, භූමි තියෙනවා. ඒ වගේ පැංගිරි වගා කිරීම පිණිස වෙනම කණ්ඩායම් හදලා තියෙනවා. ඒ ආශ්‍රිතව තමයි මම මේ නිෂ්පාදනය කරන්නේ. මේ තවත් භාණ්ඩ කීපයක් නිෂ්පාදනය කළා මෙතන පේනවා. ඒ මොනවාදී? දැන් වෙළඳ පොලේ තියෙන කෘතිම රසායනික ද්‍රව්‍ය මදුරන්ට මැස්සන්ට හින්ද පැංගිරික් වල යුස අරගෙන එල්ලා ස්වභාවිකව මේ ඒ ඉස්ම අරගෙන එල්ලා ඒකට ජලය කලවම් කරලා එල්ලා අවශ්‍ය ගෙවල් වලට ඉහපුවම මැස්සෙක්වත් ඇත්තෙම වහන්නේ නැහැ. තව දෙයක් තියෙනවා, පාසල් ළමයි ඉස්කෝලේ පාඩම් කරද්දී ඔබතුමාටවත් මටවත් බෑ ඒගොල්ලොන්ගේ ආරක්ෂාව තකන්න. ඒකත් පැංගිරික් තෙල් වලින් මං හදලා තියෙන්නේ. ඒක ඇඟේ ගාගත්තාම පැය 24ක් යනකම් මැස්සෙක්වත් අහන්නේ. ජීවිත ආරක්ෂාව පැහැදිලිව තියෙනවා ඒකෙදි. දැනට මම කුඩා බෙන්ඩර් උපයෝග කරගෙන කාන්තාවන්ට ගිහිල්ලා සමිති සමාගම් උඩ ගිහිල්ලා ඒ සමිතිය පිහිටවල බෙන්ඩර් අරන් දෙලා බෙන්ඩර් මගෙන් තමයි කොහොම කොල මදුරු තලා වගේ දේවල් කොටන්නේ. නමුත් අපට කොයිල් දවසකට 450-500කට වගේ අර පොඩි කුඩා මැෂින් එකෙන් කොටලා හදන්න අතිශය අමාරු. නමුත් ඒගොල්ලන්ගේ තියෙන දෑතේ මහන්සියෙන් කොහම හරි මම ඒ ටාගට් එක ගන්නවා. ඊට අමතරව මට ඒකට අවශ්‍ය මෙවලමක් වන බේත් කොටන මැෂින් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව තමයි වතුරෙන් අන්න නිසා මට මේකට ඕන ඒක අර කොයිල් එක වැරගන්න ඩයර් එකක් අවශ්‍ය වෙනවා. අතිරේක අමුද්‍රව්‍ය ඕන. ප්‍රවාහනය හා වෙළඳ පොළ ගැන කිසියම් මූ ගැටලුවක් නැහැ මට. අද තිබ්බනම් අද කොයිල් 10,000ක් තිබ්බනම් හෙටවදී මම ඒක විකුණන මට්ටමේ තමයි දැනට ඉන්නේ මම. මට ආයෝජනය දැනට මට මිලියන එකක් ඕනේ. මම ඔබතුමාලට 15% දෙන්න බලාපොරොත්තු වෙනවා. සම්පත් බැංකුවේ බලගැන්වීමෙන් ඔබ වෙත ගෙනෙන ඇත් පවුර දෙවැනි ක්‍රියාන්විතයේ සහයෝගිතා අනුග්‍රහය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් සහ සම අනුග්‍රහය හොරයිසන් සමූහ ව්‍යාපාරය. ඔබතුමා මේ මික්චර් එක කියන්නේ මේ සංයුක්තිය හදලා දෙන්නේ ඔබතුමා තමයි. ඔව්. මේකේ ඔබතුමා බලලා තියෙනවද මේකේ සෑහෙන ප්‍රබල බලපෑමක් තියෙනවද මේ මදුරුවන්ගේ මේකට? පැහැදිලිව මට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව නිෂ්පාදන අලවියට මේ පරීක්ෂණ කරලා තමයි ඒගොල්ලෝ ඒකට අනුමැතිය දුන්නේ. මේක පැහැදිලිවම ඩෙංගු මදුරුවාට හා සියලුම මදුරුවන්ට මේක අතිශය වැදගත්. දැනට කොච්චර ආදායමක් තියෙනවද? මම දැනට සාමාන්‍ය මාසෙට 60ක් 65ක වගේ දෙයක් තමයි මට සම්පූර්ණ සුද්ධ ලාභი තියෙන්නේ. ආදායම සාමාන්‍ය ඒ සුද්ධ ලාභයෙන් 60,000. ඔව්. ආදායම 1.35ක් විතර වෙනවා. පරිණඩි කට්ටියට කාන්තාවට කෑලි ගාන දෙකයි කෑලි ගාන මං ගෙවන්නේ 1.35ක් 15. අර රැකියා කරන කාන්තාව
කාන්තාවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ කීයක් විතර මාසිකව හොයනවද මේ? මේ මදුර කොයිල් එකතරක් එක දවසට එක්කෙනෙක් හදන කොයිල් පෙට්ටි 30ක් හරි 40ක් හරි හදනවා. ඊට අමතරව ස්ප්‍රේ එයාපෙස් කැටේ අර මේ තියෙන එක එව්වත් එක ගාන දවසකට රුපියල් 650ක් එක කාන්තාවක් අනිවාර්යෙන් හොයනවා. අනිවාර්යෙන්ම දවසකට එක කාන්තාවක් 650ක් හොයනවා. දැන් මේ මිලියනේ ලබා ගත්තොත් ඔව් කොයිතාක් දුරට මේක ව්‍යාප්ත කරන්න පුළුවන්ද? ඔව් මට කී දෙනෙක්ට රැකියා දෙන්න පුළුවන්ද කියලා? මට දෙන්න පුළුවන් සර්. දැන් ওই කාන්තාවගේ තැන් තැන් වල තියෙන ස්ථාන එක තැනකට පැක්ටරියක් වගේ ගෙනල්ලා මං කාන්තාව 350කට 400කට රැකියාවක් අනිවාර්යෙන් දෙනවා. මේ මිලියනේ පැහැදිලියෙන් පුළුවන්. 350කට රැකියා හම්බ දෙන්න පුළුවන්. සමාජීය ප්‍රතිලාභ දිසා බලපුවාම මේ ගෙදර ඉඳන් කරන එක ඒකේ හොඳකමක් උත් තියෙනවා. මොකද ගෙදරමනේ ඉන්නේ. ඔව්. ඉතින් ගෙදර වැඩත් කරගන්න පුළුවන් ඒ කාන්තාවන්ට මේ ඒ ගමම්ම කීයක් හරි හොයා ගන්නත් පුළුවන්. හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ සංකල්පය මත මේක දිනු කරන්න පුළුවන්ද? පුළුවන්. දිගටම පුළුවන්. එහෙම ඇති තරම් කරන්න පුළුවන් අවශ්‍ය පිරිසක් ඉන්නවා. එතන හොඳ ව්‍යාපාරයක් මං කැමති ආයෝජනය කරන්න. පෙර මහත්ය අපි මෙහෙම තීරණයක් ගත්තා. අපි විශේෂයෙන්ම සෑහීමකට පත් වෙන ඔබතුමාගේ ව්‍යාපාරය පිළිබඳ තත්ත්වය ගෙන යාම විශේෂයෙන්ම රොමානි මහත්මයා කිව්වා ඔබතුමාගේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන අපි ඔබතුමාගේ ව්‍යාපාරය වෙන තත්ත්වයකට ගේමට ඔබතුමා මිලියනයක් නිල්වේ අපි කැමති මිලියන 1.5ක් දෙන්න. හරිද? ඒකට හැබැයි ඒක පියවරෙන් පියවර ඔබතුමාගේ ව්‍යාපාරය ගෙන යාමට තමයි ඒ කැපවීම. මෙතනදී අපි 120ක කොරස් බලාපොරොත්තු වෙනවා මිලියන 1.5කට. හොඳයි මන් දෙන්නම්. මන් දෙන්න කැමතියි. හරිද? ඔව්. හරි ජය පෙර මහත්ම මුතුමා ජය ප්‍රාර්ථනා කරන ලොකු ගමනකට. මගේ උණුසුම් සුභපැතුම්. එහෙම දීර්ඝායස ඔබතුමාට. එහෙම වේවා. ඇත් පවුරෙන් ඉල්ලුවේ ලක්ෂ 10යි. එහෙමයි. ඇත්තු ලක්ෂ 15ක්ම දුන්නා. එහෙමයි. මොකද හිතෙන්නේ? මට ගොඩක් සතුටුයි. මොකද අපේ නිෂ්පාදන සදහටම ওই කැලේට වෙලා කෙරුවනම් එහෙම සදාකාලික එකතැන. ඇත්තු කියන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිමත් පිරිස තේරුම් කරගත්තා මේක ලෝකෙට ගෙනියන්න නම් අත දෙන්න ඕන කියලා. ඒ අත උපරිමයටත් වඩා මට දුන්නා. ඒ නිසා මම ITN එකටත් ඇත් පවුරටත් සියලු දෙනාට දීර්ඝාස පාදනා කරන ගෙන්දගම් පොළවේ ඉපදෙච්ච අපට මේ දේ ලෝකෙට ගෙනියන්න උදව් කිරීම ගැන. බොහොම හොඳයි. එහෙනම් පෙරේරා මහත්මයා ඔබතුමාට ජයෙන් ජය. සිමයි දීර්ඝාස. ආයෝජන ලාභින් වෙනුවෙන් සම්පත් බැංකුව ලබා දෙන සම්පත් සවිය ගිණුම් සේවා විශේෂ පැකේජය. සම්පත් බැංකුවේ ආයතනික ණය ජේෂ්ඨ කළමනාකරු ප්‍රියංකද සිල්වා මහතා අතින් ලබා දුන්නා. ආයෝජන ලාභින් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබා දෙන රුපියල් මිලියනයක් වටින හදිසි අනතුරු ආවරණ රක්ෂණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු රංජිත් හේවාපතිරණ මහතාටින් ලබා දුන්නා.